ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කර 14600ක් විදේශිකයන්ගේ රියදුරු බලපත්‍ර රතවාහන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කළ බව මාධ්‍යයට වාර්තා කළා. එයට හේතුව වශයෙන් සඳහන් කළේ එම රියදුරු බලපත්‍රලාභීන් නව රැකියා සොයා ගැනීමත් සමග ඔවුන් නැවත රියදුරු බලපත්‍රය අලුත් නොකිරීමට තීරණය කර තිබීමයි. මේ වන විට කුවෙටේ රියදුරු බලපත්‍ර 1,75,000ක් ලබා දී ඇති අතර ඉන් 6,70,000ක් පුරවැසියන් සඳහා වන අතර 8,50,000ක් පමණ විදේශිකයන් සඳහා බවයි වාර්තා වන්නේ. තවද උසස් අධ්‍යාපනය සඳහා කුවෙටේට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් සඳහා මානුෂීයව සිතා බලා ලබා දෙන රියදුරු බලපත්‍රය නැවත ඔවුන් රටින් පිටවන විට අවලංගු කිරීමට පියවර ගනු ලබන බව වැඩිදුරටත් වාර්තා වුණා. ගෘහ සේවිකාවන් සඳහා සුවිශේෂී පුවතක් මේක. අපි කෙනෙක් කරදරයට පත්වෙන විට සතුටු වන්නේ නම් නැහැ. නමුත් මේ සිදුවීම තුළින් යම්තාක් දුරට කුවෙට්හි සේවය කරන ගෘහ සේවිකාවන් හට අස්වැසිල්ලක් එහෙමත් නැත්නම් පොඩි හෝ සහනයක් ලැබේවියයි අපි නිහතමානීව බලාපොරොත්තු වෙනවා. අපරාධ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් කුවෙට් ජාතික කාන්තාවකට වසර 10ක සිරදඬුවමක් නියම කළේය. එයට හේතුව වූයේ ඇයගේ ගෘහ සේවිකාව මරණයට පත් කිරීමේ වරදට වැරදිකාරණීය වීමිනි. ඇගේ සැමියාද අපරාධයකට අනුබල දීම යටතේ අවුරුද්දක සිරදඬුවම් ලැබූ බවත් සැකකාරිය මීට ඉහතදී පුද්ගලයන් ජාවාරමක් සම්බන්ධයෙන් වැරදිකාරණීයක වී පසුව නිදහස ලැබූ අයෙකු බවද වැඩිදුරටත් කුවෙට් හෙඩ්ලයින්ස් වාර්තා කර තිබුණා. කුවෙට් ජාතිකයෙකු තමාට හිමි නවාතැන් පොළක එසේත් නැතිනම් නිවාඩු නිකේතනයක ඉතා කුඩා කැමරාවක් නිදන කාමරයක සවි කර තිබියදී කුවෙට් ජාතික කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව සොයාගෙන ඇත. එහිදී නිවාඩු නිකේතනය හිමි පුරවැසියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට අවුරුදු 3ක සිරදඬුවම් හා කෙඩි 2000ක මුදලක් දඩ වශයෙන් හිමි විය. කුවෙට් නීතියට අනුව නිදන කාමරය, වැසිකිළිය, කාන්තා සැලූන්, සෞඛ්‍ය මධ්‍යස්ථාන හා සමාජ පෞද්ගලිකත්වය උල්ලංඝනය වන ප්‍රදේශවල කැමරා සවි කිරීම නීතියෙන් තහනම් බවයි සඳහන් වන්නේ. උපුටා ගැනීම ගල්ප් නිවුස්. වැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එක.